දෝෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්රයක්ක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්.. අදලියන්නේෙ හාරසිය පාලොස්වැනි ටෙලිවැකය. අද ටෙලිවැකේට පාදක කරගන්නේ ශිෂ්ට සම්පන්න බව ඔව ශිෂ්ට සම්පන්න බව, සීලාචාර බව සභ්‍යත්තයකේන මාතෘකාව. ශිෂ්ට සම්පන්න බවට ඉංග්‍රීසියන් කියන්නේෙ සිවිලිටි කියලා සිවිලිටි. මේ වචනය ලතින් ස්වීස්් යන්නෙන් බිඳී ආවක්. මෙහි සරල තේර්මතමයේ පුරවැසියකු වීමේ පුරුද්ද. වැසයකු වීමේ පුරුද්ද. හොඳේ හොඳයි දැන් අපි බලමු අපි ඇත්තටම ශිෂ්ට සම්පන්නද විශේෂෙන් අපේ දේශපාලනකින් ශිෂ්ට සම්පන්නද. ශිෂ්ට සම්පන්න බවේ මූලික ලක්ෂණ මොනවද නේද අපේ රටදිහා බලනකොට වත්මන් දේශ පහල්ලක් ඉින්දිහා බලනකොට බැලූ බැල්මට නම් මේ උදලා ශිෂ්ට සම්පන්න සීලාචාර සබ්‍ය පිරිසක් නෙවෙයි හොඳේ අහම්බෙෙන් එහෙමයි ඉන්ට පුළුවන් හරය නමුත් බහතරේ සීලා චර් ශිෂ්ට සම්පන්න පිරිසාකං නෙවෙයි මේ ශිෂ්ට සම්පන්න නැති දේශපාලලක්කින්ට බලය ලබාදීම තුළ අපද යම් අසීලාචාර ජනකොට්ටාශයක් බවට පත්වමින් සිටිනෝ ඕු අපිද යම්. අසීලාචාර ජන කොට්ටාශයක් බවට පත්වමින්තිබෙනවා. දැන් මේ බව සරාතකරන්ට ඕන තරම් උදාහරන මේ පාර්ලමේන්තුව ඇතුළෙම්ම හොයාගන්ට පුළුවන් හරිය ඒ පෙරේදා දොට්ටදාපුූ ඇමතිකෙනෙක් උන්දා ගෙදරගිහින් තියෙන්නේ කෝටි විස්සක්විතර වටින අත්ති සුකෝපබෝගී ජීප්‍රත දෙකත් අරගෙනලු හරද මේ රජේටයිති ජීප් දෙක් කොඳේ. ඒ කියන්නේ මේ රටේ ජනතාවගේ බදුමුදල් මහජනතාවගේ බදු මුදල් හරිිය. අපේ රටේ ජනතාව න්ත අසරණ කරපු. පිරිසක් ගැන පසුගේ ද නඩ තින්දුවක් ලැබුණනේද ගරු ්‍රේෂ්ඨාධිකරනේ ඒහිට පු ජනාධිපති මහින්ද රාජ පක්ෂ ගෝටාබේ රාජ පක්ෂ බැසිල් රාජ පක්ෂ ඇතුළු නඩේ ගැන ඔන්දලාගේෙන් වන්දිී අයකරගන්නවා වෙනුවට රටේ ජනනාධිපති ඒ නඩේ ඒක්ක ගිහිල්ලක් ේක් කපනක් ඒක් කවනොහනේද සරලෝමකිවොත් හොරු 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 එක්ක අම්මුහෙළු වෙන්නේද. අධිකරණේ තිීන්දුවට ගරු කරනවා වෙනුවට පාර්ලිමේ. තු ඇතුළම ඒ ගැන කතා කරනකොට මේ පුත්තලම් සත්තු වගේ පුත්තලම් සත්තු වගේ හොඳේ හැසිරේෙනවා. මේ පුත්තලම් සත්තුකි වේ පුත්්තලම් පෝනිියන්ට හොඳේ එහව නැතුව පුත්තලම් බූරුවන්ට එෙමනෙවෙේ හරරිිය පොඩි දරුවෙකුවවත් අද රටේ උත්තරීතර තැන බලන්ට ගෙනියන්ට බෑ. ඒත් තරමට අසීලාචාර අශිෂ්ට අසෝබන් හැසිරම්වලින් පිරිලගිහිල්ල තිය නෙනේද. ශිෂ්ඨත්තයේ ප්‍රධහන ලක්ෂණ තමයි. අන් අයට අභිමානෙන් සැලකීම ආචාරශීලීවීම ගෞරවෙන් යුක්තව අනිත් අයට සවන්දීම තමන්ගේ තත්වයට ගැලපෙන ලෙස කතා කිරීම. හොඳේ එකඟ වුණත් නැතතුන් අන් අයට ගරු කිරීම එයගේ අදහස් ප්‍රකාශනයට ඇති අයිතියට ගරු කිරීම. හරිද දැන් අපිව නියෝජනය කරන කී දෙනෙක් තුළ මේ ලක්ෂණ තියෙනවද අඩුමගානයේ ගරු ශ්‍රේෂ්ඨාධිරණේ දුන් තීන්දුවට ගරු කරලා ඕ අපිට වැරදුනා. අපි ගත්ත තීන්දු තීරණ නිසා රටම ප්‍රපාතයට වැටුුණ. ගොවියන් අනාත වනාා පෝලිම් ඇතිවුණා. ල මනිස්සුමැරුණා අපට සමාවන්න. අපි දේශපාලලින් ඉවත් වෙනවා. අපි දේශපාලින් සමමුගන්නවා කියල කියන්ට තරංවත්න් අවම ශිෂ්ටත්වයක්වත් මේ උන්දලගාව තියෙනවාද නැහැනේ ඒ වෙනුවට අපි නෙමයි හොරු මහබැංකුව කඩපු යහපාලනය කාලය ඉදලයි මේ රට බංකොලොත්තුනේ කියලා කියන ගමන් රනිල්ගේ අයවයටත් ඒ උන්දලම චන්දයදෙනවා නේද. හරද ඒ අතරවාරයේ මේ බාල රාජ පක්ෂපුතා කියනවා අපි අපපොච්චාව විදුලිපුටුවට ගෙනියන්ට කාලයක් බල හිට බැරව . Olimbala, ඒ පාර මේ ප්‍රජායිතිය අහෝසිකරන්ට හදනවා අප අප පුච්චා ගැන මාරභයක්ක්විපක්ෂයට තියන්නේ කියලා හොන්දේ අපිට නම් කියන්නට තියන්නේෙ ඔොහේලා ගැන ඇත්තටම අපිට බයයි හොඳේ අපි ඔහේලට බයි මොකෝ දන්නවද ඔහේලා ඒ ඇනෙ මේ රාජ පක්ෂලා රනිල්ල එකත් වෙලා තමයි මේ රටේ ජනතාව විදුලි පුටුව නෙවෙයි හොන්දේ රත්කරපු යකඩවුල් දාහක් විතර උඩ ඉන්ඳවල තිබ්බේ දැනුත් එහෙම අයාමුතු වෙන සක්නෑ හොඳේ රටේ සමස් ජනතාවම මේ තමුල්ලගේ පවුල් දෙකතු ඒතු වෙලා විදුලිපුටුවට නිමේ හිංගන පුටුවට දැක්ව හොඳදේ හිංගන පුටුවට අවම ශිෂ්ඨත්තේවත් ඉගෙන ගන්ට ඕනෙ නම් ආං අර බ්‍රිතාානන්නේ හිටපුූ අගමැති දි බලට හොඳේ ඔවවා පව සෑරයක් හැරල බලට. ොරිස් ෝන්සන්දි හරිිය ොරිිස් ොන් යාගේ උපන්දිනට පුංචිසාදයක් දැම්ම. දා දොලොස් දෙනෙක්ක් එකතු වෙලලා හරිිය මුළලු සාදේම වටනාකම පෞුන් පන්සී යයි. හරිද ඒ කාලේ කොවිඩ් නීති තඳින්ම ක්‍රාත්මක වුණා උත්සව තහනම් නම්. රටවැසියටත්තහනම් පාලකින්ට අත් අහනම් ඒ තමයි මහබ්‍රතාන්නේෙ නීතිය. බොරිස්ගේ පාටිය පින්තු රලීකුුණ. මෙට්‍රොපොලිටන් පොලසිය රටයාග මැතිටේරෙහිව පරීක්ෂණයක් ආරම්භ කලා හොඳේ මෙහෙෙනං ඉතිං අයි පොලීසියට හෙක කරුණනවතයා හිතන්ටවත් බෑනේ ද කොත් එෙනම් තූත්තිකුඩියට මාර වුුණේද. නැද්ද මේ නිකම්ම ගමේ ප්‍රාදේශය සභහාවක මෑන් කෙනෙක් කසිප්පු එක් ඇල්ලුවත් පොලීසියට නතරට වෙන්නේ තුූත්තිකුඩිය නේද. අන්තිීමට දැම්බලමු බොරිෂ්ටමකද වුණේ බොරිෂ්ට පවුම් පණහක දඩයකුත් ගැහව පොලිසිය. හරිද නීති විරෝධී පාටය නිසා නමුත් බොරිස්ගේ පක්ෂ ඒ මැත්ති ඇමතිලා බොරිිෂ්ටකිවා ගෙදර යන්න ගෙදරයන්න හොඳේ දැන් ඔහේ වැරදිී ගෙදරයන්න කියලා නේද. එකට අපේ උන්දල ගෙද ගෙල්ල දොරජනිල් ල් නනාමත් ේ ද දොර නල්ල කට කූර කෙල්ලන ම ිල්ල ඔස්සුවගෙන් වඩග රගෙනන අනනිේසර යායනැතුව බ එන්ටමයිසර් කියල නේද. ොරිස් ගෙදරගියා. යන කොට යනවාහන ඩෞන් වීද ගෙදර අ නම්බටෙන් ඩෞ්නන් වීදිේ නිිල නිවසේ බඩ මුට්පහෙමත් තුොස්සන්ගේ කියනෑ හොදේ ආ! ඒක්කමති කියලා නම්බපුකාරර්ය දින මනිියා ගදරගිය. අද මේ හිටපු අගමැති ගමන් බිමන් යන්නේ කෝච්චේ. අතින් කටින් බඩුමලුත් එල්ලගෙන. අසිිෂ්ට වැඩක් කළ බව ඇත්ත. හැබැයි ශිෂ්ට සම්පන මිනිසකු බවට පත්වෙන්ට පුළුවන් වෙලාවේ බොරිස් දැන් එතැන්ට පත්වමින් ඉන්නවා අඒ හොටු පෙරාගෙන මට විතරයි කරන්ට පුළුවන් පුංචි පාටයක්නේ දැන් මේේ ඇ එහෙම අන්ඩාන්ඩා බොරිස් ආයයාාවේ නෑ. හොඳේ දැන් ඇත්තටම කාලේ හරි. අපි කොහොම හරි සිිෂ්ට සම්පන්න පාලකයෝ. පාලකෙක් හොයාන්ටම ඕනි, හොරුන්ට අශිෂ්ට මිනිස්සුන්ට රැවටනා ඇති කියලා අද ටෙළිවකය අවසන් කරනෝ.